ජනපති ශිෂ්‍යත්ව දීමනාව දහසකින් වැඩි කිරීමේ ප්‍රවෘත්තිය තමයි මේ ආකාරයට කියන්නේ ලංකාදීප පුවත්පත අපිට යන්න පුළුවන් ඇතුල් පිටුව පැත්තට මේ සම්බන්ධයෙන් කොහොමද කියන්නේ කියලා අපි බලමු වැඩි විස්තරත් එක්ක අංජුල මහේක විරරත්න වාර්තාව ලියන්නේ ආර්ථික දුෂ්කරතා සිසුන්ට ජනාධිපති අරමුදලින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මාසයේ ඉඳන් රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා උපදෙස් ලබා දීලා තියෙනවා 2021 22 වර්ෂයේදී පවත්වන ලද අපොස සාපල විභාගයට අනුව පළමුවරට පෙනී සිටී විභාගයේ සමත් වූ සිසුන්ටත් 2024 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ටත් මේ ශිෂ්‍යත්ව පිරිනැමෙනවා කියලා කියන්නේ 2021 සහ 24 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ඉගෙනීමට දක්ෂ නමුත් ආර්ථික දුෂ්කරතා දරුදරයන් හඳුනාගෙන ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් 2021 2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්ව ලාභීන්ට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලබනවා. ඒ අනුව මෙතෙක් මාසික වාරික 10ක් ගෙවීමට පියවර අරන් තිනවා. ඒ අනුව ශිෂ්‍යත්ව මුදල ඉහළ නැන්වීමත් එක්ක 2024 පෙබරවාරි මාසයේ ඉඳන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්ව ලාභීන් වෙත රුපියල් 6000ක මාසික දීමනාවක් ලැබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. තමන්ගේ අධ්‍යාපනයට මේක ප්‍රයෝජනයක් වෙයි. ආර්ථික අර්බුදයක් එක්ක පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක තමන්ගේ අධ්‍යාපනයේ පැත්තෙන් ඉස්සරහට යන්න ඒ දරුවන්ට මේක යම්කිසි ආකාරයක සහයෝගයක් ලැබෙයි.